ඉන්දියානු කණ්ඩායමේ උපනායක හර්දිප් පාණ්ඩ්‍යා මේ වන විට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව තිබුණා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහුගේ හැසිරීම් රටාව පිළිබඳ ලෝකයේම විවේචන එල්ල වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට ඔහු තවත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී යන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. පාණ්ඩ්‍යාගේ බිරිඳ සර්බියානු නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස සැලකෙන නටාසා මේ වන විට තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් පාණ්ඩ්‍යා යන වාසගම ඉවත් කර තිබෙනවා. ඒ වගේම පාණ්ඩ්‍යා සමගින් සිටි ඡායාරූප කිහිපයක්ම ඇය ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා. එලෙසින්ම ඇලෙක්සැන්ඩර් නම් වුණු විදේශීය ජාතිකයෙකු සමගින් යම් ආකාරයක ප්‍රේම සම්බන්ධයක ඇය සිටින බවටද මේ වන විට කටකතාවක් පළව තිබෙනවා. ඒ අනුව හර්දිප් පාණ්ඩ්‍යා මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ යම් ආකාරයක විවේචනයට ලක් වූ අස්සේම මේ වන විට පවුල් ජීවිතය තුළදීද අර්බුදයකට මුහුණ දී ඇති ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් පැපරාසින් විසින් නතාසාගින් මේ පිළිබඳ විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔබ දික්කසාද වීම සඳහා සූදානමින් සිටිනවාද කියන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් නතාෂා සඳහන් කර තිබුණේ "Thank you very much. ස්තුතියි ඔබට ඒ ප්‍රශ්නේ විමසීම ගැන" කියන සිනහ මුසු මුහුණින් පළ කරන ලද පිළිතුර තමයි ඇය ලබා දී තිබුණේ. ඒ අනුව සුපිරි ක්‍රීඩක හර්දිප් පාණ්ඩ්‍යා මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ යම් විවේචනයට ලක් වූ අස්සේම ඔහුගේ පවුල් ජීවිතය ඇතුළතද අර්බුදයකට ලක්ව තිබෙනවාද කියන කාරණය මේ වෙදි සංවාදයට බඳුන් වෙලා. ඉන්දිය පැපරාසින් සමාජ මාධ්‍ය බොහොමයක් මේ වන විට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා හර්දිප් පාණ්ඩ්‍යාගේ පවුල් ජීවිතය දෙදරා යාමකට ලක්ව තිබෙනවාද කියන කාරණය පිළිබඳ. ඔහු ලසිත් මාලිංගර සැලකූ ආකාරය, ඔහු රෝහිත් ශර්මාට සැලකූ ආකාරය පිළිබඳ සහ ඔහු මුදලට තමන්ගේ කණ්ඩායම් මාරු කිරීම කියන කාරණා පිළිබඳව ඔහුට ලොකු විවේචනයක් එල්ල වී තිබුණා. ඒ නිසා ඔහුට ඉහළ ජනප්‍රියත්වයක් තිබුණා හා සමානවම යම් ආකාරයකින් ඔහුගේ ජනප්‍රියත්වය දෙදරා යාමක්ද පසුගිය දින කිහිපය තුළ දැකගත හැකි වුණා.